ආයුබෝවන් සුබ දවසක්. අදත් Big Focus කාලීන සංවාදාත්මක වැඩසටහන සමගින් ඔබ මේකවන්නේ. අද දවසෙත් අපි ඔබට ඉතා වැදගත් වන්නව සහ ඔබ ඉතා බලාපොරොත්තු වෙන සිටි කාර්යයක් ගැන තමයි අද දවසේ අපි විස්තර කරන්නේ. මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය කියලා ගත්තම අපිට වෙන දනම් මත්ද්‍රව්‍ය මැඩලීම හෝ එහෙත් නැත්නම් මත්ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාපාර සිදු කරන ආකාරය පොලිස් පරීක්ෂණ මේ ආකාරයේ කුමක් හෝ එක කොටසක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් දැන් ඒ தத்துவ වෙනස් වී තිබෙනවා. පරණ කියවණක් තියෙනවා වැටත් නියරත් ගොයම් කානම් කාට පවස මේ යමාරුව කියලා. දැන් ඇත්තටම මේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ව්‍යාපාරයේ ඇතුලේ ඒ වගේ தத்துவයක් උද්ගත වෙලා තියෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව ගැඹුරින් සොයා බලන්න අද දවසේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපිටත් වඩා ඔබට වැඩි කුහුලක් ඇති මොකද්ද මේ විස්තර කරන්න. මොකක් ගැනද මේ කියන්නේ කියලා. අපි ඒ සඳහා සුදුසුම පුද්ගලෙක් අද මැදිරියට කැඳවාගෙන ආවා. ਉਹ තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. සාදරයෙන් පිළිගන්නවා මේ තරම්ම කාර්යබහුල වේලාවක අපිත් එක්ක කාලය විලංගු කරන්න එක්වීම සම්බන්ධයෙන්. අපි කෙටි කාල වේලාවක් තියෙන නිසා කෙලින්ම මාතෘකාවට එකතු වෙමු. අපි කිව්වා වැටක් නිරත් ගොයම් කානම් කාට පවස මේ අමාරුව කියලා. දැන් ඇත්තටම මේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ව්‍යාපාරයේ ඇතුලේ මේ වගේ තත්ත්වයක් මිනිසුන්ට කතා කරන්න සිද්ධ වුණේ ඇයි? ඇත්තම දැන් අපි දන්නවා මේ කතා කරන්නේ මොකද්ද කියන මාතෘකාව මේ වෙනකොට සමාජය ඔක්කොම දන්නවා. ඒ කියන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් මේ වෙන විට චෝදනා ලබාගෙන තියෙනවා මත්ද්‍රව්‍ය ජාරම්මවට සම්බන්ධයි කියලා. එන මේ තත්ත්වෙත් එක තමයි මේ මාතෘකාව අද ගොඩනැගෙන්නේ. එයින් අදහස් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම මුළු වැටම මුළු නියරම ගොයන් කනවායි කියලා. නමුත් යම් හුදකලා සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. ඇත්තෙන්ම මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණේ තමයි දැන් ශ්‍රී ලංකා පොලිසිය ඇතුලේ යම් කිසි ඒකකයක හෝ අංශයක හෝ කොට්ටාශයක යම් නිලධාරියෙක් පොලිසිය නාමයෙන් අපරාධ කරනවා නම් ඔහුටත් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරනවා. තමයි පළවෙනිම කාරණේ. ඒ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ගණනාවක් මේ වෙන විට අත්අඩංගුවටපත් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේම. යනුව එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් අනුව ඒ පිළිබඳව පොලිස්පත්තුමාට කරුණු වාර්තා කළා. පොලිස්පත්තුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන්න දැනුම් දීලා ඒ විමර්ශනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අනාවරණය කරගන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කීප දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග එකතු වෙලා ඔය ඒ ජාවාරම් වලට උදව් උපකාර කරලා තියෙනවා කියලා. ඉතින් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් ගණනාවක් කීප දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ අයට තියෙන චෝදනා අනුව විවිධ චෝදනා යටතේ මේ වෙනකොට විමර්ශන කටයුතු කරනවා. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ නැහැ සමස්ත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයම එහෙම නැත්නම් මේ නිවාරණ කාර්ය සඳහා යොදවලා තියෙන සම්පූර්ණ බලකායම මේ දූෂිතයි එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් සමග සම්බන්ධයි කියලා. ඔව්. දැන් මීට කලින් ඒ කියන්නේ ඊයේ දවස තමයි තීරණාත්මක දවසක් වුණේ. මොකද මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස්සේ හිටපු නිලධාරීන් අතර හිටපු ජ්‍යෙෂ්ඨතමයා ඊයේ තමයි පොලිසියට බාර වීම සිද්ධ කළේ. ඔහු කඩවත පොලිසියට බාර වුණා. ඉන් අනතුරුව ඊයේ දවසේ ඊයේ රාත්‍රියේදීත් ඊට සම්බන්ධ තවත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තා. ඒතර මේ අනුව මේ සිද්ධිදාමයට සම්බන්ධ කී දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඉන්නවද? ඇත්තෙන්ම මුලින් පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඔහු බාර වුණා නෙවෙයි, කඩවත පොලිස් නිලධාරියෙන් ලැබුණු තොරතුරක් අනුව ගියා ඔහු අත්අඩංගුවට ගන්න. ඒ අවස්ථාවේදී තමයි ඔහු එකම දේ තියෙන්නේ විරෝධතාවයක් නැතුව ඉදිරිපත් වුණා. නමුත් ඒ කඩවත පොලිස් නිලධාරීන් විසින් ලැබුණු තොරතුරු අනුව ඔහු අත්අඩංගුවට ගැනීමක් කරේ. අත්අඩංගුවටගෙන කඩවත පොලිසියෙන් බාර දුන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත ඔහු අත්අඩංගුවට අරගෙන තිනවා ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන 52 ඒ යටතේ දැනට රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඒත් එක්කම මේ විමර්ශනවල තව එක් පියවරක් හැටියට ඊයේ තවත් එක් නිලධාරියෙක් මේ සම්බන්ධව කටයුතු කිරීම කියන චෝදනාවට අදාළව අත්අඩංගුවට ගන්න ලැබුව රාගම ප්‍රදේශයේදී මේ සියලුම නිලධාරීන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනවා. අද දිනේදී නිලධාරීන් 12 දෙනෙකුගේ රඳවා ගැනීමේ නියෝග අවසන් වෙනවා. යනවා
අදදින බලාපොත් න නිලදාරින් කරු අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර කත කරලා ඉතිරි විමර්ශන කටයුතු කරන්න දැනට සියලුම නිලධාරීන් නිලධාරීන් 18 දෙනෙක්ට එරෙහිව මේ විමර්ශන කටයුතු සිද්ධ වෙනවා. ඔව් එතකොට දැන් මෙච්චර කාලයක් තිස්සේ දැන් මේ 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 නිලධාරීන් විදියට දැන් ඇත්තටම දැන් අපි සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට වඩා අපි විශේෂත්වයක් දක්වනවා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්. එතකොට මේ මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතරෙත් මෙවැනි පුද්ගලයෝ හිටියා. එතකොට මේ වගේ තත්වයක් මේ පසු විපරම් කිරීමක් මේ නිලධාරීන් පිළිබඳව සිදු වුණ නැද්ද මේ 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 ආයතනය ඇතුළේ? අතින්ම පසු විපරම් කිරීම අපි සමාවෙන්න අපි දැන් හොඳින්ම දන්නවා දැන් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට නිලධාරීන් බඳවා ගැනීමේදී රහස් පොලිසියෙන් පවා පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා පැමිණ ඔහු සිවිල් තත්ත්වයෙන් දෙද්දී ඔහුගේ සියලු දේවල් නිරීක්ෂණය කරනවා. හැබැයි සේවයට ගියාට පස්සේ ඇයි අතහැරලා දාන්නේ? නෑ එහෙම එහෙම නෑ සේවයට ගියාට පස්සෙත් ඒ පසු විපරම් කිරීම කටයුතු ඒ විදිහටම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔහු යොදවන රාජකාරිය අනුව ඔහුගේ පසුබිම් පරීක්ෂණ වෙනස් වෙනවා. උද්‍යාංශ රාජකාරිය යොදවනකොට තියෙන විශ්වාසනීයත්වය පිළිබඳව සහ ඒ අංශවල තියෙන යොදවන රාජකාරිය අනුව උන්ට තියෙන පවු සම්බන්ධ සහ අදාළ සම්බන්ධතාවයන් පිළිබඳව ඒ වගේම දැන් මද්‍රව්‍ය ජාවාරම් මැඩලීම එහෙම නැත්නම් මද්‍රව්‍ය නිවාරණය සඳහා නිලධාරීන් යොදවනටත් යම් පසුබිම් පරීක්ෂණ ප්‍රමාණයක් කරනවා. ඒ වගේම ඒ නිලධාරීන් රාජකාරියේදී සිටියේදීත් ඔවුන් එකිනෙකා අතර යම් කිසි ආකාරයක පරීක්ෂණයක් සිද්ධ වෙන ආකාරයට තමයි නිලධාරීන් යොදවන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි යුනිෆෝම් එකෙන් ගියපු පොලිස් නිලධාරියෙකුට කවදාවත් මේ මත්කුඩු විකුණන්නේ නැහැ. නීති විරෝධී කිසි දෙයක් විකුණන්නේ නැහැ. සිවිල් ඇඳුමෙන් ගියත් පොලිස් නිලධාරියෙක් වාගේ යම් කිසි පුද්ගලයෙක් පොලිසිය කියලා සැකයක් හිතෙනවා නම් සමහර වෙලාවට කියනවා මට දැකපු ගමන් හිතෙනවා පොලිසිය කට් එක වාගේ තමයි කියලා. ඉතින් කවදාවත් නීති විරෝධී ජාවාරම් කර උන් එක්ක ජාවාරම් කටයුතු ව්‍යාපාර කටයුතු කරන්නේ නැහැ. ඉතින් මේ මද්‍රව්‍ය නිවාරණ කටයුතුවේදී මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග හැසිරෙන වෙලාවලදී ඒ විදිහට ඒ අයත් එක්ක හැසිරෙන්න ඕනේ. අර යකාගේ හැටියට විමානේ වාගේ එහෙම නැත්නම් අවුලයි ගෙදරට ගියපම එලිලා ඉන්න ඕනේ කියනවා වාගේ මේ මද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට යන අවස්ථාවේදී යන්න වෙන්නේ මද්‍රව්‍ය පාවිච්චි කරන එක්කෙනෙක් හැටියට. එහෙම නැත්නම් මද්‍රව්‍ය විකුණන එක්කෙනෙක් හැටියට. එතකොට යම්කිසි ආකාරයක ක්‍රමවේද තියෙනවා. ඔබතුම කියන්නේ මේ ආවේක්ෂණ රාජකාරිය. ආවේක්ෂණ නෙවෙයි. ආවේක්ෂණ රාජකාරිය වගේම මේ වැටලීම් මේ වැටලීම් රාජකාරීත් අපිට නිලැඳුමින් ගිහිල්ලා සාමාන්ය මේ අපරාධ විමර්ශනයකට යනවායි කරන්න බෑ. ඒකට සමහර වෙලාවට වෙස් වලාගෙන ගිහිල්ලා වැටලීම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරික විදිහට අඟවලා වැටලීම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මද්‍රව්‍ය පාවිච්චි කරන්නන් විදිහට බැහැවුවන් විදිහට මේ සඳහා පසුබිමක් හදාගන්න ඕනේ. විශාල ප්‍රමාණයේ ජාවාරම් කරුවෙකුගේ ජාවාරම් අනාවරණය කරගන්නවා නම් ඒ ජාවාරම් කරුවත් එක්ක විශ්වාසය ගොඩනගන්න ඕනේ. එතකොට යම්කිසි ආකාරයක රඟපෑමක් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ රඟපෑම සමහර වෙලාවට වෙනත් කෙනෙක් දකින්නකොට දකින්න පුළුවන් මේ පොලිසියනගෙන කුඩු විකුණනවා පොලිසියනගෙන කුඩු බිස්නස් කරනවා කියන මේ තත්ත්වෙට. එතකොට එවැනි තත්ත්වයක් වළක්වා ගන්නත් ඕනේ. ඒ හින්දා මේක දා විශාල අභියෝගයක්. මේ මද්‍රව්‍ය පිළිබඳ වැටලීම් කරනවා කියන එක පත්තරේ වැටෙනකොට එහෙම නැත්නම් රූපවාහිනියකින් නාලිකාව විද්‍යුත් නාලිකාවකින් වෙබ් එකේ වැටෙනකොට කුඩු කිලෝ 200ක් ඇල්ලුවා කියලා මේ කුඩු කිලෝ 200 අල්ලනවත් එක්ක ඒක පිටිපස්සේ ඉතාම විශාල බැරෑරුම් කටයුතු ගණනාවක් සිද්ධ වෙනවා. නිදි මරාගෙන රාත්‍රීන් ගණනාවක් ඉන්නවා. සමහරවිට මෝදේ ගිහිල්ලා මාස ගණන් ඉන්නවා. මේවා කරලා තමයි මේ වැටලීම් වල අවසාන ප්‍රතිඵලය එළියට එන්නේ. එක ප්‍රවෘත්තියක් එළියට එනකොට ඒ ප්‍රවෘත්තිය ඇතුලේ කතා නොකරන ප්‍රවෘත්ති දහස් ගණනක් තියෙනවා. එතකොට මේ තත්ත්වයට එක්ක තමයි යන්නේ. එතකොට යම්කිසි ප්‍රමාණයකට මේ නිලධාරීන් කැපකිරීමක් කරන්න ඕනේ. නිලධාරීන්ට නිදහස දෙන්න ඕනේ. එතකොට මේ දෙන නිදහස අයිති විදිහට පාවිච්චි කරනවාද කියන එක පිළිබඳ හොයලා බලන්නත් ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඉතින් යම්කිසි වෙලාවකදී මේ ක්‍රමවේදයන්ට අසු නොවන ආකාරයේ දේවල් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් තමයි මේ අපි අනාවරණය කරගත්තේ. හැබැයි ඉතින් ඒකත් අහු වුණා. එකම දේ තියෙන්නේ මේ අහු වෙනකොට අපි ටිකක් ප්‍රමාදයි. කාලයක් ගත වෙලා. එතනයි වෙනස තියෙන්නේ. ඉතින් නමුත් ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම දැන්ට කරගෙන යනවා. ඔව් එතන දැන් නමුත් දැන් තාක්ෂණයේ ඉතාම සූක්ෂම විදිහට පාවිච්චි කරනවා. දැන් මේ නිලධාරිනුත් මද්‍රව්‍ය ජාවාරම් කරුවන් එක්ක තිබුණ සම්බන්ධතා වැඩි වශයෙන්ම කරලා තියෙන්නේ දුරකථනය ඔස්සේ. එතකොට ඔබතුමන්ලාට ලේසියෙන්ම පුළුවන් මේ 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 තියෙන තත්ත්වයත් එක්ක මේ කාත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ තොරතුරු කොහොමද ගලා එන්නේ නැත්නම් එතනින් එහාට පරීක්ෂණ වලින් ඔබට ගිය සම්බන්ධකමක් තියෙනවද? ඒ දේවල් විදිහට ඉවක් හදාගන්න පුළුවන්ද ක්‍රමවේදයක් හදාගන්න? ඒ කියන්නේ මේ තාක්ෂණයත් භාවිත කරලා.
පැහැදිලි එහෙම ක්‍රමවේද අපි පාවිච්චි කරනවා දැනට නිලධාරියෙන් යම් කිසි ආකාරයක වැටලීම වලට යොදනවා නම් ඒ නිලධාරියන් ඔවුන්ට දීලා තියෙන නිදහස ආයුධ විදියට පාවිච්චි කරනවාද ඒ වගේම ඔවුන් යම් කිසි මද්‍රව්‍ය ජාවාරම්කරුවෝ මේ නිලධාරියන්ව රවටාගෙන නිලධාරියන්ව ප්‍රයෝජනයට ගන්නවාද මේ ආකාරයේ කටයුතු සොයා බලන ක්‍රමවේද තියෙනවා ඒ ක්‍රමවේද නිසා තමයි මේ තාක් කාලයක් මේ මෙවැනි සිදුවීම් මේ තරමින් හරි කොටු සිදුවෙන්නේ නැතු වෙන්න මෙවැනි වැටලීම් රාශියක් කරේ අපි දන්නවා පෞගිය අවුරුදු ගානේ කුඩු කිලෝ 2000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා හෙරොයින් විතරක් ඊළඟට මද්‍රව්‍ය කිලෝ දහස් ගණනක් අත්අඩංගුවට අරන් තියෙනවා දසදහස් ගණනක් ගංජා කිලෝ අත්අඩංගුවට අරන් තියෙනවා ඉතින් මේ වැටලීම් වලදී මේ ක්‍රමවේද පාවිච්චි කරනවා අවාසනාවකට යම් කිසි ආකාරයක දෝෂයක් සිද්ධ වුණා නමුත් ඒ දෝෂය මේ වෙනකොට ඉතා පැහැදිලිව නිවැරදි කරන්න කටයුතු කරලා තිනවා එතකම අපි බලාපොරොත්තු වෙනවා ගරු නීතිපතිතුමාගේ සහාය අරගෙන මේ විමර්ශන කඩියම අවසන් කරලා මේ විමර්ශන වලින් අනාවරණය වෙන වර්ධි කරායි කියලා අනාවරණය වෙන ඇටිරිව ඉතා කඩින් ඉදිරි කඩිනමින්ම ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්න මේ මෙතනදී ඔබතුමන් එක ප්‍රවිෂ්ඨයකට ආවා ඒ කියන්නේ යම්කිසි මගහැරීමක් සිද්ධ වුණා කියන කොටස. එතකොට මේක ඇතුලේදී දැන් ඇතැම් අය මේ නීතිය කියන රාමු ඇතුලේ දැන් අපි සාමාන්‍යයෙන් මේ කටයුතු වලට පාවිච්චි කරන නීතිය ඇතුලේ රිංගන්න පුළුවන් සිදුරු. ඇතැම්ම කියන්නේ නීතිය පිනේරයක් එකේ තියෙන සිදුරු වලින් රිංගන්න පුළුවන් තැන් තියෙනවා කියලා. එතකොට ඒ වගේ තැන් වලින් මේ නිලධාරීන් යම්කිසි විදියකින් රිංගලා නීත්‍යානුකූලව උපක්‍රමයක් කළොත් නෑ මම මේ ව්‍යාපාරයක් නෙවෙයි කරේ මේ ආවේක්ෂණ රාජකාරිය වල කොටසක්. ඒ වගේ තත්ත්වයක් කියලා කිව්වොත් ජනතාවගේ පැත්තෙන් ජනතාවට මොකද්ද කරන්න වෙන්නේ? එහෙම රටේ වරදක් කරලා ඒ වරදට හේතුව හැටියට නීතියේ සිදුරු තියනවා නීතියේ සිදුරු වලින් රිංගනවා කියලා කියන්න අවස්ථාව දෙන්න බෑ. අපි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හැටියට එවැනි අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට තියෙන ඉඩකඩ අවහිර කිරීම තමයි මේ විමර්ශනවලදී කරන්නේ. යනවා කිසිසේත්ම ඒ නිලධාරීන්ට අවස්ථාවක් නැහැ. ඔවුන්ට ඔය කියන කතාව කියන්න ඒත් එක්කම ඒක නීති ඉදිරියේ පිළිගත හැකි තත්වයක් නෙවෙයි එහෙම තත්වයක් තියෙනවා නම් ඒකට ප්‍රධානීන් අවසර දෙන්න ඕනි ප්‍රධානීන්ට අවගෙන් අවසර ලබා ගන්න නැහැ ප්‍රධානීන්ට දැනුවත් කරලා නැහැ ඒ පිළිබඳව අධිකරණයට දැනුවත් කරලා නැහැ ඒවා රහසිගතව කරන්න බෑ ඒවා කරනවා නම් නෛතික ක්‍රමවේදයක් ඒකටත් තියෙනවා ඒකට ඒ අනුව අධිකරණයට දැනුම් දීලා අධිකරණයේ අවසරය ලබාගෙන ප්‍රධානීන්ට දැනුම් දීලා ඔවුන්ගේ අවසරය ලබාගෙන ඒක යම් කිසි අධීක්ෂණයකට යටත් ඒවා දේවල් කරන්න ඕනි එවැනි තත්ත්වයක් නැහැ ඒ නිසා පැහැදිලිවම එවැනි නිදහසට කාරණා ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ මේ අවස්ථාවේ. හරි දැන් එතකොට ඒක කාරණාවක් ආවා. දැන් ප්‍රධාන නිලධාරීන් අවසර දෙන්න ඕනේ කියලා. දැන් මෙතනදී මේ වෙච්ච ව්‍යාපාරයත් එක්ක ඇත්තට මෙතන මේ ව්‍යාපාරයක් නෙවෙලා තියෙන මේ මද්‍රව්‍ය ටික තැන් වලට විකුණලා තියෙනවා. එතකොට මේ තැන් වලදී මේ මද්‍රව්‍ය විකුණද්දී දිවිනේ මේ ප්‍රසිද්ධ වෙච්ච තැන් වලදී මේවා හුමාරු වීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ තරම් ලොකු අධීක්ෂණයක් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරනවා නම් කොහොමද මේ වගේ හුමාරුවක් සිද්ධ වෙන්නේ? ඔව් දැන් අපි රාජකාරියකට නිලධාරියෙක් යවුවාම පළවෙනි කාරණේ තමයි අපි නිලධාරියා විශ්වාස කරන්න ඕනේ. එතකොට මේ නිලධාරියාගේ යුතුකම තමයි ඒ විශ්වාසය ආරක්ෂා කරමින් ඒකට ගෞරවනීය තත්වයක් දෙමින් තමන්ගේ රාජකාරිය යුතුකම ඉෂ්ට කරන එක. ඉතින් යම් කිසි අවස්ථාවකදී ඒක පැහැර හැරිලා තියෙනවා. ඒ විශ්වාසය නැතුව නිලධාරියෙක් රාජකාරිය යොදලා ඔහු අධීක්ෂණය කරන තව නිලධාරියෙක් පස්සෙන් යවලා එයාව අධීක්ෂණය කරන තව එක්කෙනෙක් පස්සෙන් යවලා යවන ක්‍රමවේදයක් ලෝකෙ කොහෙවත් නැහැ. බුද්ධි මෙහෙයුම වල පවා ඒ යම්කිසි නිශ්චිත සීමාවකින් එහාට යන්නේ නැහැ. එතකොට ඒ අනුව මේ නිලධාරින් ඔවුන්ගේ විශ්වාසය කඩ කරලා තියෙනවා. ඒ විශ්වාසය රාජකාරිමේ විශ්වාසයකට එහා ගිහිල්ලා නෛතික විශ්වාසය ඔවුන් බිඳහෙලා තියෙනවා. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ නීති ආරක්ෂා කරන බවට දිවුරුම් දීලා තමුන්ගේ රාජකාරිය භාරගත් නිලධාරින් ඔවුන් ඒ දිවුරුම යටතේ ඒවා ආරක්ෂා කරන බවට දුන්න පොරොන්දු යටතේ ක්‍රියා කරන තාක් කල් තමයි ඔවුන්ට වැටුපහ දීමනා අයිතියක් හැටියට ලබා ගන්න පුළුවන්. ඉතින් එවැනි දේවල් ලබාගෙන ඔවුන් වැරදි සහගතව කටයුතු කරලා තින්නේ ඒකේ ප්‍රතිඵල ඔවුන් අත්විඳින්මින් සිටිනවා මේ වෙලාවේ. ඔව් ඒ ප්‍රතිඵලවල තවත් ප්‍රතිඵල ජනතාවට අත්විඳින්න වෙන්නේ මොන ආකාරයටද? ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ විරාමයෙන් පස්සේ කතා කරන්න. විරාමයෙන් අන්තරෝ බණතත් එක්වන්නේ අන්තරණ බිග් ෆෝකස් සමගින්. අද දවසේ අපි මාතෘකාව ඉදිරියට ගත්තේ මද්‍රව්‍ය ජාවාරම් වැඩලීමේ අභියෝග පිළිබඳව. මද ප්‍රකාශකතුමනි අපි නැවතත් එක්ක දෙමු සාකච්ඡාවට. අපි එක තැනකින් නැවැත්තුවා.
කියන්නේ මේ වෙච්ච ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵල භුක්ති විඳින්නේ ජනතාව. මොකද ජනතාව නීතියට විශ්වාසයක් නීතිය පිළිබඳ විශ්වාසයක් ගොඩනගද්දී පළවෙනියෙන්ම ඒ විශ්වාසය හදාගන්නේ පොලිස් නිලධාරියාගේ නිල ඇඳුමත් එක්ක. එතකොට මේ නිල ඇඳුමට මුවා වෙලා මේ වගේ වැඩ කරද්දී ජනතාව ගන්න මොන වගේ තීරණද? එතකොට ජනතාවට ගන්න වෙන්නේ මොන වගේ තීරණයක්ද? දැන් විශේෂයෙන්ම අපි දන්නවා සමහර තොරතුරු පිළිබඳව මූලාශ්‍ර පිළිබඳව දැනුම් දෙද්දී ජනතාව විසින් දැනුම් දෙන මූලාශ්‍ර ඉතා වැදගත්. එතකොට මින් ඉදිරියට ජනතාවගේ විශ්වාසය මේ වගේ සිද්ධිත් එක්ක කඩ වුණාම ඒ වගේ ප්‍රයෝජනයක් කොහොමද ගන්නෙ? ඔව් ඇත්තෙන්ම විශ්වාස පළවෙනි කාරණේ තමයි අපි අවබෝධ කරගන්න ඕනේ පොලිසියේ සමස්ත බලකාය 85000. එතකොට මේ 85000ක සමස්ත බලකාය ඇතුලේ 100ට එකක් කියලා ගත්තොත් 850. එතකොට 100ට 1000ට එකක් කියලා ගත්තොත් 85000. හැබැයි මේ වැටලීමේදී අත්අඩංගුවට අරගෙන තියෙන මුළු ගාණ ඔක්කොම 18 දෙනෙක්. එතකොට 1000කට නෙවෙයි 5000කට විතර එක්කෙනෙක් විතර තමයි වැටලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා මේ ඔය කියන කතාව සාධාරණව කියන්න බෑ. එතකොට නිල ඇඳුම අපරාධ කරනවා කියන කතාව කියන්න නම් අඩුම ගානේ 10,000ක්වත් වැටෙන්න ඕනේ. ඉතින් එවැනි තත්වයක් නැහැ කිසිසේත්ම. 100ට නෙවෙයි 18 එකක්වත් මේ වැරදි කරනවායි කියලා මේ වගේ අපරාධ වලට මේ වගේ බරපතල අපරාධ වලට සම්බන්ධ වෙලා නැහැ. එතකොට මේ නිල ඇඳුම අනෙක් කාරණේ තමයි නිල ඇඳුම ඇඳගෙන නිල ඇඳුමේ මුවාවෙන් යම් කිසි කෙනෙක් වරදක් කරනවා නම් ඒ වරද කරන එකනටත් ශ්‍රී ලංකා පොලිසිය තමයි කටයුතු කරන්නේ. වෙන රටකින් ඇවිල්ලා අල්ලන්නේ නැහෙනි. නැත්නම් වෙන දෙපාර්තමේන්තුවකින් අල්ලන්නේ නැහෙනි. පොලිසිය ඇතුළේම තමයි අල්ලන්නේ. පොලිසිය කූඩුවේම තමයි දාන්නේ. පොලිසියම තමයි නඩු දාන්නේ. පොලිසියම තමයි ගිහින් සාක්ෂි දෙන්නේ. දැන් මහජනතාවට කිසිසේත්ම බියක් ඇති කරගත යුතු අවස්ථාවක් නැහැ. මහජනතාවට ඒ විශ්වාසනීයත්වය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරනවා. ඒ නිසා මහජනතාවට තවදුරටත් කටයුතු කරන්න පුළුවන්. ඉතින් යම්කිසි ආකාරයක මෙවැනි එක හුදකලා සිද්ධියක් වාර්තා වුණත් ඒ සිද්ධියට ලැබෙන ප්‍රසිද්ධියයි ඒ සිද්ධියේ අනාවරණය වෙන කරුණවල තියෙන බරපතලකමත් එක්ක එකහිලාම අපිට මහජනතාවට කියන්න බෑ 100%ක් ඒක නොසලකා හැරලා සම්පූර්ණයෙන්ම ඍජුව කෙලින් ඉන්නේ කියලා. නමුත් ඒ විශ්වාසය ගොඩනගා ගන්න කියන දේ අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මොකද ඒ පොලිසිය ඇතුළේ යම් කිසි කෙනෙක් වරදක් කරත් එයාට විරුද්ධව කටයුතු කරන්නේ පොලිසිය. යනුව ඒ වගේම මේ ඇතුළේ මේ වගේ වැරදි බරපතල වැරදි වලට සම්බන්ධ වෙලා තියෙන පිරිස ඉතාමත්ම සීමිත ගාණක් 1000කින් එකකටත් වඩා අඩු ගාණක්. ඒ නිසා අනෙක් නිලධාරීන් පිරිස හරියට රාජකාරී කරන කැපවීමෙන් රාජකාරී කරන මහජනතාවගේ නිදහස් සාමකාමී අපරාධ පිළිබඳ බියකින් තොරව ජීවත් වීමේ අයිතිය සාක්ෂාත් කරන්න කැපවීමෙන් කටයුතු කරන පිරිස එයා කෙරෙහි විශ්වාසය තබන්න කියලා මම මේලා ඉල්ලා සිටිනවා. මේ සිදුවීමේදී අපිට දැන් තවත් වැදගත් සම්දිස්ථානයකට අපි ආවා. දැන් මෙතනදී මේ නිලධාරීන් අත්අඩංගුවටපත් වුණා. හැබැයි දැන් මේ හා සමානව මේ නිලධාරීන්ට විරුද්ධව සහ අනිකුත් මද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාදාමයන් අඛණ්ඩව සිදු කෙරෙනවා. එතකොට මෙතනදී මේ නිලධාරීන් සඳහා දෙන දඬුවම් මොන වගේද? ඊට පස්සේ මේ දඬුවම් වලින් ජනතාවට යම්කිසි විශ්වාසයක් ගොඩනැගීමේ හැකියාවක් ඇතිවන ආකාරයෙන් දඬුවම් ලබා දීමක් සිද්ධ කරනවා. ඔව් ඒක තමයි මම මුලදී කතා කරේ තාලුක මේ සම්බන්ධයෙන් අපි නීතිකරු නීතිපතිතුමාත් එක්ක සාකච්ඡා කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ සහායත් ලබාගෙන අපි ඉතා කඩිනමින් ඔවුන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා පියවර ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද දිනේදී නිලධාරීන් 12 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ සම්බන්ධයෙන්ත් අපි නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලා සිටිනවා. මොකද මුල් විමර්ශන අවස්ථාවේ ඉඳලම ඒ සහායත් ලබාගෙන මනා සම්බන්ධීකරණයකින් යුක්තව ගිහිල්ලා ඉතා කඩිනමින් ඔවුන්ට ලබා දිය යුතු දඬුවම් ලබා දෙන්න. අපි දන්නවා අපේ රටේ නීතිය අනුව මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකකට වඩා වැඩියෙන් ජාවාරම් කරනවා නම් ඒ නඩුව යන්න ඕනේ මහා අධිකරණයට. ඒ වගේම ග්‍රෑම් දෙකකට වඩා වැඩිපුර ළඟ සන්තකේ තියාගෙන හෝ ජාවාරම් කරලා යම්කිසි පුද්ගලයෙකුට එරෙහිව චෝදනා කරලා වැරදි කරුණොත් එහෙම ඔහුට ලැබෙන දඬුවම තමයි මරණීය දඬනය. ඒ අනුව මේ සියලුම දෙනා මරණීය දඬනයෙන් දඬුවම් ලැබිය යුතු වරදක් කරලා තියෙනවා. දැනට අනාවැර වෙලා තියෙන තොරතුරු අනුව. ඒ අනුව අපි ඔවුන්ට එරෙහිව ඉතාමත්ම දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරන අතරෙම ශ්‍රී ලංකා පොලිසියේ විනය සංග්‍රහය යටතේ කටයුතු කරන්න මේ වෙන විටත් පොලිස්පතිතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව විනයානුකූල ක්‍රියාමාර්ග අරගෙන ඒ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියට ඔවුන් වැරදි කර වුණොත් අනිවාර්යයෙන්ම ඔවුන් සේවය පහ කරන්න පුළුවන්.
ඒ තත්ත්වයේ අදාළ විනය බලධාරීන් විසින් එළඹෙන සාක්ෂි අනුව තීරණය කරයි. නමුත් ඒ සඳහා අවශ්‍ය පරිසරය මේ සැකසීම මේ වෙන විටම ආරම්භ වෙලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔව් දැන් ඔබතුමන් හොඳ තැනකට ආවා. ග්‍රෑම් එකක් තියාගෙන හිටියොත් සහ ග්‍රෑම් දෙකක් තියාගෙන හිටියොත්. හැබැයි දැන් මේ අත්තරංගුවටපත් වෙලා සිරදඬුවම් විඳීමට පෙර. නමුත් ගෙවුණු සති හතර ඇතුලේ බන්ධනාගාර 28ක් ලංකාවෙන් පරීක්ෂාවට ලක් කරලා බන්ධනාගාර ඇතුලෙන් දුරකථන සොයා ගන්නවා. ඒ වගේම බන්ධනාගාර ඇතුලේ මද්‍රව්‍ය සොයා ගන්නවා. එහිදී හෙරොයින් ග්‍රෑම් 116ක් සොයාගෙන තිබුණා. එයි මෙහෙම වෙන්නේ. ඔව් ඇත්තටම බන්ධනාගාර ඇතුලේ තියෙන තත්ත්වය ගැන කතා කරන්න සුදුසු පුද්ගලයා මම හිතනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි කියලා. නමුත් මේ බන්ධනාගාරවල වැටලීම් කිරීම සඳහා විශේෂ කාර්ය බලකායත් සහභාගී වෙනවා යම් යම් අවස්ථාවලදී. ඒ වගේම විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා පොලිසියත් ආරක්ෂක අංශ ඒකාබද්ධව වැඩලීම් කරපු අවස්ථා තියෙනවා. මේ වෙන විට දුරකථන 1000කට වැඩි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා බන්ධනාගාර ඇතුලේදී. මේ සම්බන්ධව දැනට ශ්‍රී ලංකා පොලිසිය මගින් විමර්ශන කිහිපයක් සිද්ධ කරනවා. විශේෂයෙන්ම බුද්ධියන්සත් එක්ක ඒකාබද්ධ වෙලා මේ ජාලය අනාවරණය කරගන්න, මේ ජාලය ඇතුලේ තියෙන සම්බන්ධතා අනාවරණය කරගන්න සහ ඊට සහාය දෙන රජයේ නිලධාරීන් කවුද කියන කාරණේ අනාවරණය කරගෙන ඔවුන්ට එරිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න මේ වෙනකොට ඉතා විශාල ඉතා පුළුල් මෙහෙමක් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව තමයි ප්‍රායෝගිකව මේ ස්ථාන පරීක්ෂා කිරීම, සෝදිස් කිරීම ආදී මෙහෙම සිද්ධ වෙන්නේ. ඉතින් ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් එවැනි දේවල් සිද්ධ වීම. නමුත් අපි මේ දේවල් සිද්ධ වීම අපි දකින්නවා එක පැත්තකින් ධනාත්මක විදිහට. මොකද ඒවා අපරාධවලට සහාය දීම නෙවෙයි. නමුත් මේ සිද්ධ වෙන දේවල් පිළිබඳව වාර්තා එනවායි කියලා කියන්නේ අපි ඊට ඉරිව ක්‍රියාත්මක කරලා තියෙනවා. ක්‍රියාත්මක වෙමින් තියෙනවා. එතකොට ක්‍රියාත්මක මේ මෙච්චර කාලයක් ක්‍රියාත්මක නොවුණු දේවල් දැන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙලා තියෙන නිසා තමයි අද බන්ධනාගාර ඇතුලේ කුඩු තියෙනවා කියලා අනාවරණය වෙන්නේ. අද බන්ධනාගාර ඇතුලේ කුඩු තියෙනවා නම්, අද බන්ධනාගාර ඇතුලෙන් දුරකථන හොයා ගන්නවා නම්, සිම්පත් හොයා ගන්නවා නම් අපිට හෙට දවස සුරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. කියන්නේ හෙට දවසේදී බන්ධනාගාර ඇතුලේ කුඩු නැති දවසක් එනවා. හෙට දවසේදී බන්ධනාගාර ඇතුලේ සිම් කාඩ් නැති දුරකථන නැති දවසක් එනවා. ඒ දවසට ගෙනියන්න තමයි අද මේ තියෙනව සුද්ධ කරන්නේ. ඉතින් අපි දකිනවා ධනාත්මකව අනාගතයේදී අපිට මේට වඩා මේ පාලිත තත්ත්වයක් යටතේ මේ කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේ බන්ධනාගාරවල ඉන්න රැඳවියන් සහ ඔවුන් ආශ්‍රිතව ඉන්න පවුල් සම්බන්ධයෙන් ඔබතුමන්ලාට සොයා බැලීමක් කරන්න පුළුවන් නේද? යම්කිසි බුද්ධි සේවාවන් හරහා කුමන ආකාරයක, මොකද දැන් මේ සියලු ද්‍රව්‍යයන් සහ මේ මද්‍රව්‍ය ආදී සියල්ල මේ බාහිරින් තමයි මෙයාට ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ බාහිරට එන පුද්ගලින් පරීක්ෂා කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් පවුල්වල සොයා බැලීමක් පසු විපරමක් කරන්නේ නැද්ද? අතම පසුගිය කාලේ එවැනි තත්ත්වයක් තිබිලා නැහැ. මොකද මේ ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා බන්ධනාගාර ඇතුලේ ඉන්න, ඒ කියන්නේ දඬුවම් විඳින මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වුණු පවුල්වල පිරිස් සම්බන්ධයෙන් පසු විපරමක් විශාල වශයෙන් කෙරෙලා නැහැ. මොකද ඔවුන් ආපහු ඒ ආකාරයේ විවිධ වූ ව්‍යාපාර වලට යොමු වෙලා තිනවා. හැබැයි ව්‍යාපාර පිළිබඳ අනාවරණය වෙන්නේ පස්සේ. ඔව්, පසුගිය කාලේ හරියටම සංවිධානාත්මක එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඇත්තම දැන් සතුටුයි කියන්න, වර්තමානයේදී ආරක්ෂක ලේකම්තුමාගේ නියෝග පරිදි වැඩ බලන පොලිස්පතිතුමා විසින් විශේෂ ක්‍රමවේදයක් හදලා තියෙනවා. බුද්ධියංශ සහ ශ්‍රී ලංකා පොලිසියත් විශේෂ කාර්ය පලකායත් ඒකාබද්ධව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදය ඔස්සේ මේ සම්බන්ධතා පවත්වන පවුල්වල අය, ඒ පවුල්වල අයට මේ මද්‍රව්‍ය ලැබෙන්නේ කොහෙන්ද, එහෙම නැත්නම් නිලධාරීන් මේ මද්‍රව්‍ය ලැබෙන්නේ කොහෙන්ද, ඒ අය ඒ සපේන අයට ලැබෙන්නේ කොහෙන්ද කියන මේ ජාලය හඹාගෙන යන ක්‍රමවේදයක් දැන්ට සකස් කරලා අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ ඔස්සේ අපි ඇත්තටම ඉතාමත්ම සාර්ථක වෙමින් ඉන්නවා. ඊට අමතරව මේ අය නීතිය ක්‍රියාත්මක කරලා නීතිය ඉදිරියට ගෙනෙල්ලා මේ අපේ රටේ තියෙන නීති අනුව ඔවුන් උපයාගත්ත දේපළ රාජසන්තක් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඒ සඳහා භාවිත කළපු දේපළ නීති විරෝධීව උපයාගත්ත දේපළ හැටියට නම් කරලා ඒ දේපළ රජයට පවරා ගන්න, ඒ දේපළ තහනම් කිරීමේ නෛතික ප්‍රතිපාදන තියෙනවා. ඒකට මේ නෛතික ප්‍රතිපාදන දැන් අපි පාවිච්චි කරනවා. ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. මොකද මේක විමර්ශනයේදී ඒ වෙලාවේ අනාවරණය වෙන කරුණු මත යන්නේ නැතුව ඒ හොයාගන්න කරුණු බුද්ධ්‍යංශවලට ලබා දීලා, බුද්ධ්‍යංශවලින් ලබා ගන්න තව හොයාගන්න කාරණාත් එක්ක ඒකාබද්ධව අර සමෝදානික වැඩපිළිවෙලක් දැන්ට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ තත්ත්වය මත අපි සාර්ථක වෙමින් සිටිනවා.
අපි මුලින් කතා කරපු මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ වත්කම් පවා මේ විට අපි හොයාගෙන තිනවා මේ හරහා උපයාගත්ත අද දිනේදී බලාපොරොත්තු වෙන වෙනමම නඩුකරයක් ආරම්භ කරන්න මේ නිලධාරීන්ට එරෙහිව මුදල් විශුද්ධ කරන පනතයටද ඒ සම්බන්ධයෙන්ත් බලාපොරොත්තු වෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දිනේදී අධිකරණයට කරුණු වාර්තා කරන්න වාර්තා කරලා ඒ අය ඒ උපයාගෙන තිබෙන දේපළ තහනම් කරන්න මුල් අවස්ථාවේදී ඒ අනුව ඉතා හොඳ වැඩපිළිවෙලක් දැන්ට ක්‍රියාත්මක කරගෙන යනවා. ඔව් මේ පිළිබඳව තවත් වැඩිදුර තොරතුරු අපි මේ විරාමයෙන් අනතුරුව ගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඔබට තික් ફોකස් සම්පි. අද දවසේ අප සාකච්ඡාට භාජනය කරන්නේ මද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේදී ඇති අභියෝග පිළිබඳව. මේ පිළිබඳව අපි එක්ක සාකච්ඡා කරන්න එක්කලා ඉන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාලිය සේනරත්න මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි ඔබ හොඳ තැනකට ආවා. දැන් මේ වරද කරපු මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ මුදල් විශුද්ධ කිරීමට පනත යටතේ පරීක්ෂණ සිදු කරා. දැන් මෙතනදී මොවුන් උපයාගත් මුදල් දේපල ඉඩකඩම් කියන්නේ නිශ්චල චංචල දේපල මේ පිළිබඳව සොයාගැනීමක් කරද්දී ඇත්තටම ඇයි මේ වගේ නිලධාරීන් මේ වගේ දෙයකට පෙළඹෙන්න හේතුළු උන්ට ආර්ථික ගැටලු දේවල් නැහැ එහෙම නැත්නම් උන්ට සමාජීය වශයෙන් වෙනත් ප්‍රශ්න තියෙනවද ඇත්තටම දැන් මේ පොලිසියේ ඉන්න හැම නිලධාරියෙක් ගැනම සොයා බැලීම සිද්ධ කරද්දී ඔවුන්ගේ මේ මනෝවිද්‍යාත්මක සොයා බැලීමක් වගේ දෙයක් කරන්න එහෙම අවස්ථාවක් ලබාගෙන නැද්ද අපේ පොලිසියට බඳවා ගන්නකොට දැන්ට තියෙන බඳවා ගැනීම පරිපාටි අනුව මුල් අවස්ථාවේදී අපි බලන්නේ ඔහුට මේ පොලිසියේ රාජකාරී කරන්න ශරීර ශක්තියක් තියෙනවද ශරීරයේ අඩුපාඩු නැතුව මේක ශරීරයේ තියෙන අංගෝපාංග ටික මෙහෙවන්න පුළුවන්ද කියන බාහිර පරීක්ෂණයක් තමයි අපි මුලදී කරන්නේ මෙච්චර දුර ප්‍රමාණයක් මෙච්චර වෙලාවකින් දුවන්න ඕනේ මේ මෙච්චර ප්‍රමාණයක් අපි අභ්‍යාස කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල්. ඊළඟට අපි බලන්නේ යාගේ උස ඊළඟට පපුව. ඊට පස්සේ ඒ වගේන් තෝරා ගන්න අයගේ සාමාන්‍ය බුද්ධිය අපි පරීක්ෂා කරනවා සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණයකින්. ඒ වගේන් තෝරා ගන්න අය අපි යොමු කරනවා වෛද්‍ය පරීක්ෂණයකට. වෛද්‍ය පරීක්ෂණයේදී යම්කිසි ප්‍රමාණයකට ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව පරීක්ෂා කරනවා. සාමාන්‍ය මානසික තත්ත්වයක් තමයි බලන්නේ. මේ මානසික තත්ත්වයෙන් බැහැරව ගිහිලා තියෙනවා නම් වෛද්‍යවරු නිර්දේශ කරනවා සුදුසු නැහැ කියලා ඔහුගේ මානසික තත්ත්වය ඊළඟට ඇස්පෙනීම ඊළඟට අපිට බාහිරව පේන්නේ නැති අභ්‍යන්තර දෝෂ ආබාධ තියෙනවද කියන ඒවා බලලා වෛද්‍ය පරීක්ෂණයකින් නිර්දේශ කරනවා ඒ නිර්දේශ කරාට පස්සේ නැවත පසුබිම් පරීක්ෂණයක් කරනවා මේවත් එක්ක තමයි අපි තෝරාගන්නේ හැබැයි ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගතිගුණ අපි කොහෙදිවත් තේරෙන්නේ නැහැ මේ මේ මෙයාගේ තියෙන අභ්‍යන්තර ගතිගුණ දුර්වලතා මොනවද කියලා. දැන් පොලිසියට බඳවා ගත්තාම විවිධ අංශ වලට අපි නිලධාරීන් යොදවනකොට ඔවුන්ගේ තියෙන ප්‍රබල තැන් තෝරාගෙන අපි යොදවන්නේ. විමර්ශන වලට දක්ෂ අය ඒ තැන් වලට යොදවනවා, ක්‍රීඩා වලට දක්ෂ අය ඒ තැන් වලට යොදවනවා. දැන් කතා බහට දක්ෂ අපි මාධ්‍ය වලටත් ගන්නවා. ඒ වාගේ විවිධ දක්ෂතා. ඉතින් ඒ වාගේම තමයි සමහර වෙලාවට මේ ඔවුන්ගේ තියෙන දුර්වලතා එතකොට මේ වාගේ දුර්වලතා යම් යම් අවස්ථාවලදී යම් යම් ජාවාරකාරීන් ප්‍රොවිෂන්ට ගන්න අවස්ථා තියෙනවා. ඉතින් අපි දකින එක අවස්ථාවක් තමයි මේ පෞගිය කාලේ අපි දැක්කේ මුදල් වලට තියෙන ආසාව, මුදල් වලට තියෙන කෑදරකම මත ඔවුන්ගේ රාජකාරී වගකීම් පාවලා දීලා, ඔවුන්ගේ රාජ්‍ය සේවයේ තියෙන වගකීම් පාවලා දීලා ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඉතින් එවැනි දුර්වලතා තියෙන තැන් හඳුනාගෙන ඒ දුර්වලතා ඔස්සේ යම් යම් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් අතර මේ මනෝවිද්‍යාත්මක ඕන් පිළිබඳව පරීක්ෂණයක් සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් එළියට එනකොට රටේ ජාතියට සේවය කරන්න එළියට එනකොටම මේ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද කියලා යම් ආකාරයක වැටහීමක් හදාගෙන එළියට ගන්න පුළුවන් නම් ඔහු සම්බන්ධයෙන් දිගින් දිගට පිටුපසින් ඉඳගෙන විමර්ශනය කරනකොට අපිට ඒ රාමුව ගන්න පුළුවන් නේද ප්‍රයෝජනෙට? ඇත්තෙන්ම අපිට ඒ ඔබ කියන යෝජනා හොඳ තත්ත්වයක්. ඒක තමයි මං කිව්වේ අපි පොලිස් විද්‍යාලයෙන් එළියට යනකොට ඔවුන්ගේ තියෙන ප්‍රබලතා දක්ෂතා හඳුනාගෙන ඒ අනුව ඒක ඇත්තටම එක පැත්තකින් එක මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් සහ භෞතික දක්ෂතා පිළිබඳවත් එතන පරීක්ෂාවට ලක් කරනවා. මේ ආකාරයට කටයුතු කරත් අපි දන්නවා පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ ඔවුන්ගේ හැසිරීමත් එක්ක ඔවුන් ආශ්‍රය කරන සමාජයත් එක්ක ඊළඟට ඔවුන්ගේ අපේක්ෂා එක්ක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඒකට යම්කිසි වෙලාවකදී ඔවුන්ට තියෙන ඉදිරියේදී තියෙන අපේක්ෂාවන් ඔවුන්ගේ බලාපොරොත්තු මත ඔවුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. ඒකට ඒ තත්ත්වයන් එක්ක සමහර දේවල් තියෙනවා අපිට පාලනය කරන්න බැරි තත්ත්වයක්.
ඉතින් මෙවැනි අවස්ථා ප්‍රයෝජනට ගත්ත එක අවස්ථාවක් ඇටි තමයි අපි දකින්නේ ඒ අනුව තමයි අධික මුදල් ප්‍රමාණයක් ඔවුන්ට ලැබිලා තියෙනවා මේ ව්‍යාපාර හරහා මේ ජාවාර හරහා එකවර ඉතින් ඒ මුදල් ප්‍රමාණයට ලොල් වීම කියන කාරණේ මත තමයි ඔවුන්ගේ මේ මේ අපරාධ වලට පෙළඹීමට හේතුව කියලා දැන්ට අපි විශ්වාස කරන්නේ අනාවරණය කරගෙන දෙන තොරතුරු අනුව ඉතින් මෙවැනි අවස්ථාවලදී සමහර කාරණා අපිට පාලනය කරන්න පුළුවන් කලින් හඳුනාගෙන නමුත් සමහර අවස්ථාවලදී සමහර දේවල් අපිට කලින් හඳුනාගෙන පාලනය කරන්න බෑ. එවැනි දේවල් වාර්තා වුණාට පස්සේ ඊට එරෙහිව ක්‍රියාත්මක කරමින් නැවත යම්කිසි කෙනෙක් ඒ සඳහා පෙළඹවීමට තියෙන අවස්ථාව හිර කරලා ඒ අවස්ථාව පිළිබඳ අවදානම පිළිබඳ බියක් ඇති කිරීම තමයි අපිට කරන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ අපි එතනදී පාලනය කරන්නේ ඔවුන් මෙවැනි වරදක් කරලා අසු වුණොත් මේ වාගේ ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් කියන අසු වීමේ අවදානම පිළිබඳ බියකින් තමයි අපි ඔවුන් පාලනය කරන්නේ. මොකද සමහර දේවල් අපිට පුළුවන් අපිට හොයාගෙන පාලනය කරන්න මේ අපරාධ වලට පෙළඹෙන්න තියෙන අවස්ථා අර පසු විපරම් කිරීම ආදී වෙනත් තොරතුරු සහ ඔවුන්ගේ ඇසිරීම අනුව පාලනය කරන්න. ඔවුන් වෙන රාජකාරියට දොලා හරි ඒ ආකාරයට අපි ඔවුන් භාවිත කරන්නත් ඕනේ ඔවුන්ගේ විශ්‍රාම යන වයස යනකම් වරදක් කරන්නේ නැත්තම්. ඉතින් මේ දෙක තුලනේ වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට කරගෙන යාම තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. දැනට වැඩ බලන පොලිස්පතිතුමා ඉතා හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා මේ දිනවලදී පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එක්ක ඒකාබද්ධව ඊයේ තේ සම්බන්ධයෙන් තිබුණා සාකච්ඡාවක් ඔවුන්ගේ කොහොමද ඔවුන්ගේ විෂය නිර්දේශයන් වෙනස් වෙන්න ඕනේ මොනවද ඒගොල්ලන්ට පුහුණු කරන්න ඕනේ මොනවාගේ දේවල්ද අද සමාජයේ අවශ්‍යතාවයන් මොනවද ඒ අවශ්‍යතාවයන් අනුව මේ නිලධාරීන් පුහුණු පොලිස් විද්‍යාලයේදීම කොහොමද එක එක ක්ෂේත්‍රයන්ට හඳුනාගෙන යොමු කරන්නේ මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් තමයි ඊයේත් කතා කරේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා යථා කාලයේදී මේ අද වර්තමානයේ අපි විඳින අත්දැකීම් එක්ක මේට වඩා මේ වාගේ ගැටලු නැති මේ වාගේ දෝෂ සහිත අවස්ථා එළඹෙන්නේ නැති මේ පොලිස් සමාජයක් ඉදිරියට ගේන්න. ඇත්තටම පොලිස් සුබ සාධන ඒකකයේ ඇතුලේ මනෝ සුබ සාධන ඒකකයකුත් ඇතුළත් කරා නම් වැදගත් වෙයි නේද මේකට? දැනට පොලිස් වෛද්‍ය කොට්ටාෂයෙන් තමයි මේ පොලිස් නිලධාරීන්ගේ මේ සෞඛ්‍ය පහසුකම් සහ සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මේ සම්බන්ධයෙන් දැනට වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීත් මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න දැනටමත් ශ්‍රී ලංකා පොලිසිය තුළ මනෝ උපදේශන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. නිලධාරීන් මේ වෙනුවටත් ගණනාවක් පුහුණු කරලා තියෙනවා. බලාපොරොත්තු වෙන්නේ ඒ හරහා පොලිස් නිලධාරීන්ගේ ගැටලු වගේම සමාජයේ මනෝ උපදේශන ගැටලු තියෙන අය පොලිසියට එනවා. ඒ අයටත් ඒ පිළිම ගැටලු පිළිබඳ අවබෝධ කරගෙන ඒ ගැටලු පිළිබඳව දැනගනිමින්ම නීතිය ක්‍රියාත්මක කරන්න නැතුව එකහෙලාම නීතිය ක්‍රියාත්මක කිරීම සමහරලාට ඒ ගැටලු වැඩි වෙන්න පුළුවන් එවැනි තත්වයකට යන්න. ඉතින් අපි මේ සම්බන්ධයෙන් ඇත්තටම විමසීම හොඳයි. මොකද ඒ හරහා මට කියන්න පුළුවන් මොකද දැනට අපි අර වැටත් නියරත් විතර නෙවෙයි ගොවියත් ගොයම් කරන තත්ත්වයක් තමයි නැත්තම් ඉඳාවෙන්නේ නැත්තම් එන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වය අපි අවබෝධ කරගෙන තියෙනවා. අවබෝධ කරගෙන ප්‍රතිකර්ම හොයමින් සහ ප්‍රතිකර්ම සකස් කරමින් ක්‍රියාත්මක කරමින් යනවා. එතකොට ඉදිරියේදී මේට වඩා හොඳ තත්ත්වයක් අපිට දකින්න පුළුවන් වෙයි නොවැරදීම. ඔව් එසේනම් බොහොම ස්තුතියි ඔබතුමන්ට අද දවසේ අපි පුළුල් මාතෘකාවක් සම්බන්ධයෙන් ඉතා කෙටි කාල සීමාවක් තුළ කරුණු රාශියක් කතා කළා. අද දවසේ ඇත්තටම අපි මාතෘකාවට යොමු කරේ මත්ද්‍රව්‍ය මැඩලීමේදී තියෙන අභියෝග පිළිබඳව. මම හිතනවා ඔබලාට යම්කිසි මට්ටමක ඔබ බලාපොරොත්තු ප්‍රමාණයටත් වඩා ඔබට ගිය විස්තරයක් මේ ඔස්සේ ලැබෙන්නට ඇති කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපව දැනුවත් කරාට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහත්මයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි, ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුති අපිත් සමග එකතු වුණාට. බොහොම ස්තුතියි. Big Focus සබගින් නැවතත් සමුවෙමු.